නැති පෞගේ දවසේදී හතුරුසිංහ මෙතුමා වෙනුවෙන් ඉල්ලීමක් ක්‍රිකට් ආයතනය කළා තිබා. සිකුරාදා දවසේදී මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක්සෝ කමිටියේ සම්පූර්ණ හම්බ වුණා. ඒ සාර්ථක සාකච්ඡාවේදී අපි එකත් තීරණය කරේ මම ඉල්ලීමක් කරා කාලයක් දෙන්න පුළුවන්ද හතුරුසිංහ මෙතුමාට මේ නිව්සීලන්ත සංචාරයත් ඉවර කරන්න. කො මගේ ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අර මම ඉල්ලපු විදිහට රීනෙගෝෂියේෂන් එක කොහොමද කරන්නේ? ඒ කියන්නේ දැන් යාට 40,000 ඩොලර් ගෙවනවා නම් අපිට 25,000කට 20,000කට බස්සලා දිනන දිනන විදිහට ගෙවීමේ ක්‍රමය හදන එක හොඳ නැද්ද කියන ඉතින් මගේ ඉල්ලීම උනේ ඒකයි මම සමාජයේ ඉල්ලීම බෞතර රටේ මිනිසු ඉල්ලපු ඉල්ලීම ක්‍රීඩකයෝන්ගෙත් මේගොල්ලන් පඩි දැන් දෙන්නේ එහෙමනම් ඇයි කෝච්චත් එහෙම කරන්න බැරි කියන එක තමයි මගේ ඉල්ලීම උනේ පැය 24ක් ඇතුළත මේ සම්බන්ධයෙන් එක්සිට් ප්ලෑන් එක කොහොමද කියන එක කියන්නම් කෝ මේක කිව්වේ නැහැ ඒ නිසා මට ලිපියක් ලියලා ඉල්ලීමක් කරා ඒක හරි මම ඒකට ඇග්‍රී වුණේ නැහැ සර් දැන් අද මම එතුමාලට දැනුම් දීමක් කළා ඇරියා එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා පුහුණු කරුව හැටියට මේ හැබැයි එතුමාට ලංකාව ඉඳලා ඒ කාලය ඇතුළත එතුමාට පුළුවන් ඕනනම් කැමති නම් රීනෙගෝෂියේට් කරන්න එහෙම නැත්නම් එතුමා උසාවි පැත්තෙන් යනවා නම් හරි ඒක කරන්න සිදු වෙනවා මොකද එතුමාට කැමති නැත්නම් මේකට සාධාරණ කෙරුවන් මම හතුරුසිංහ මෙතුමාට කිසිම තරහක් වෛරයක් නෙමෙයි මම කියන්නේ මේක සාධාරණ අපි හැම කෙනාටම ඉලක්කයක් දෙන්න ඕනේ ටාගට් එකක් දෙන්න ඕනේ එහෙම ටාගට් එකක් නොදී පුහුණු කරුවෙක් කියනවනේ තව මට මාස 18ක් තියෙනවා නෑ තොපිලා ගෙවපන් මේ ගානම කියලා ඒක සාධාරණද ඉතින් මේ අපි පර්ෆෝම් කරලා තිබ්බනම් ඒ ඕන කෙනෙක්ට ඩික්ටේට් කරන්න බලන්න අපි ලංකාවේ පළවෙනි සයිඩ් එක නම් දෙවෙනි සයිඩ් එක කරලා නෑ මට මේ ගාන ගෙවන්න ඕනේ මම රැඳෙන්න නම් කියලා අපි කොහොම හරි පූර්වාදර්ශයක් තියන්න ඕනේ ක්‍රිකට් ආයතනයේ එවකට හිටපු කට්ටිය Tamanට ඕන විදියට අග්‍රීමන්ට් ගැහුවා නම් ඒ අග්‍රීමන්ට් එක ගලව ගන්නත් ඒගොල්ලන් දැනගන්න ඕනේ ඉතින් ඒකයි මගේ ඉල්ලීම මම හිතන්නේ මම මේක වැරදි දෙයක් කරා කියලා හැබැයි ඉතින් හැම දෙයකටම මාව තමයි දැන් අල්ලගෙන මඩ ගහන්නේ මම කොතනකවත් කිව්වේ නෑ අස් කරන්න කියලා මං කිව්වේ රීනෙගෝෂියේට් කන්ට්‍රැක්ට් එක නවත්තලා රීනෙගෝයි මොකද මම කිව්වේ හැමෝටම පර්ෆෝමන්ස් බේස් ඉන්සෙන්ටිව් එකක් දෙන්න කියලා එයා චණ්ඩියෙක් වගේ කියනවා නෑ මට කොන්ත්‍රාත්තුවක් තියෙනවා ඒක වැරදිනේ දැන් රටක් හැටියට අපි කොහොමද නැගිටිනවා නම් ඔක්කොම නැගිටින එක මං කිව්වේ අර ඇවිල්ලා තියෙන කෝචස්ලා තුන් දෙනාගේ පඩි තුන ඉතින් ඒකත් එක බලද්දි අපි තේරුම් ගත්තා මම කිව්වේ හතුරුසිංහ මැතිතුමා එන මේ කරේ නැත්නම් අද දවසේ කණ්ඩායමක් තෝරන්න ඕනේ අද අපි අලුතෙන් සිලෙක්ටර්ස්ලා තුන් දෙනේ හතර දෙනෙක් හිටියා අපි තුන් දෙනෙක්ව මම නැවත තවන් නම් කරා අසන්ත දිවල් මැතිතුමා මැතිතුමාව රිටේන් කරා මොකද එතුමා මැනේජර් හිටියා ටීම් එකේ ඉන්නවා මං ඒකෙදි දකින්නවා පොඩි සුවදතාවයක් සහ ක්‍රීඩකයෝ හඳුනා ගැනීමක එතුමාගේ අතින් දැන් ගොඩක් කට්ටිය කියනවා වර්ල්ඩ් කප් එකේ නම් දෙක තුනක් වැරදුනා කියලා නමුත් ඒ වුණත් ප්‍රේ සිලෙක්ටර්ස් වුණත් ඒවා හදාගෙන ඉන්නවා තේරුම් ගන්නේ කොතනද වැරදුනේ කියලා හැබැයි මං හිතනවා දැන් පොඩ්ඩක් හොඳ ස්ථාවරයක ඉන්නවා කියන එක මට පේන නිසා අසන්ත ඩිමෙල් මැතිතුමා රිටේන් කරා චමින්ද මෙන්ඩිස් කියන හිටපු සිලෙක්ටර්ව රිටේන් කරා විනෝදන් ජෝන් කියන කෙනාව අලුතෙන් ඇතුල් කරා තව හතර දිනක් ගිය පරේටිය ඉතින් එක නමක් තාම අපි දැම්මේ නැහැ දැනට මේ සංචාරයට ඒ තුන් දෙනාව නැවත තව කවුරුද්දක කොන්ත්‍රාත්තුවකට රිනියු කරා දැන් මෙතනක් කල්පනා කරන මම දේශපාලනේ බලනවා නම් දාසන්ත දිමල් මැතිතුමා හිටියේ එහෙමනම් ඔය හෙදින් කතා කියනවා අරවා කියනවා කාගේද ඥාතියෝ කියනවා රාජපක්ෂ මාත්‍ර මම මට ඒක අදාළ නැහැ නේ එතුමා ජොබ් එක හරියට කරනවා නම් මම එතුමාට ජොබ් එක ගන්න මම දේශපාලනේ එතුමත් එක්ක කරන්නේ නැහැ ක්‍රීඩාවට හොඳ දැන් නම් කරන්නේ එතන තමයි මගේ ස්ථාවරය තියෙන්නේ ඉතින් වා මම දකිනවා මේ වෙලාව වෙනකොට එතුමාගේ කාලය කමික් කළා හොඳ දේවල් ටිකක් කළා තියෙනවා එතුමාගේ අතින් යම් කිසි අඩුපාඩුවක් තියෙනවා ඒක කතා කරලා සාකච්ඡා කරන්න තමයි ක්‍රීඩා අමාත්‍යාංශය වක් කීම තියෙනවා අපි ඒව කරගෙන යනවා ඒ